අයිබුවන් මර්ලින් කියලා කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් පවා ඉතාම තදින් වැළඳගත් ලෝකයේ පුරා ඉතාම ජනප්‍රියත්වයක් දිනාගත් කතා මාලාවක්. සීසන්ස් 5ක් පුරා දිවෙන මේ මාලා නාටකය මායාව මත පදනම නිර්මාණය වුණු එකක්. මර්ලින් නිර්මාණය වන්නේ 2008 වසරේදී. 2008 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2012 වසර දක්වා මර්ලින් එංගලන්තයේ BBC වන් නාලිකාව හරහා විකාශනය වුණේ. ජූලියන් ජෝන්ස්, ජේක් මිචි, ජොනි කැප්ස් හා ජූලියන් මර්ෆි තමයි මේ TV සීරීස් එක නිර්මාණය කළේ. මර්ලින් නම් තරුණ විජ්ජාකරු ලෙස කොලින් මෝගන්ද, ආතර් නම් කැම්ලට් දේශපාලකයා ලෙස බ්‍රැඩ්ලි ජේම්ස්ද, මොගානා නම් ඔවුන්ට එරෙහිව යන මන්ත්‍රකාරිය ලෙස කැටි මැග්‍රාත්ද මේ මාලා නාටකයේ රංගනයෙන් දායක වුණා. බොහෝ තරුණ තරුණියන් අතර ඉතාම ජනප්‍රියත්වයක් ලබාගත් මර්ලින් TV සීරීස් එක ගැන තමයි විශ්මලෝකෙන් අද අපි ඔබට කියන්න ලෑස්ති වෙන්නේ. රැඳිලා ඉන්න ඔබ බලාපොරොත්තු වෙන සිට මේ සුවිශේෂී වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 8. ඇත්තටම මර්ලින් කියන්නේ කවුද? මර්ලින් කියලා කියන්නේ කිං ආතර් පුරාවෘත්තයේ හමු වුණ මායාකරුවෙක්. සැබෑ මර්ලින්ගේ කතාව මර්ලින් TV සීරීස් එකේ දැක්වෙනවට වඩා ටිකක් වෙනස්. මර්ලින් කියලා කියන්නේ රාජකුමාරයෙකුට හා මායාකාරයෙකුට දාව උපන් අතිදක්ෂ ඉන්ද්‍රජාලිකයෙක්. පුරාවෘත්තයේ සඳහන් ආකාරයට මර්ලින් සේවය කළේ ආතර් රජුගේ පියාව යූතර්ටයි. යූතර් රජු තම පුතා වූ ආතර් කුමාරට ඉගැන්වීමට හා ඔහුව සතුරන්ගෙන් රැක ගැනීමට මර්ලින්ට බාර කළ බවත් වාර්තා වෙනවා. මර්ලින් කිං ආතර්ට හා ඔහුගේ නයිට්වරුන්ට යුද ගණනාවක් ජය ගැනීමට උදව් කළ බවයි පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. ඒ වගේම උරුමකාරයාගේ කඩුව හෙවත් ගලක කොටා තිබූ කඩුව ගැනීමට ආතට උදව් කරෙත් මර්ලින්මයි. හැබැයි පුරාවෘත්තයේ හැටියට මර්ලින් ලස්සන කාන්තාවන්ට හරිම පෙරේත පුද්ගලෙක්. ඔහුගේ මරණයට හේතු වන්නේ තරුණ කාන්තාවක්. එහෝ අවසන් වරට මායා ශාස්ත්‍රය කියා දුන් ඔහුගේම ශිෂ්‍යාවක් වූ විවියන් අතින් ඔහු ඝාතනය වූ බව සඳහන් වෙනවා. අංක 7. කවුද මේ මොගානා? පුරාවෘත්තයේ හැටියට මොගානා හඳුන්වන්නේ මෝගන් කියන නමින්. ආතර්ගේ පියාගේ අනියම් සම්බන්ධකෙකු උපදින ඇය ආතර් රජුගේ සිංහාසනයට ඊළඟට උරුමකම් කියූ පුද්ගලයා වගේම ඔහුගේ ලොකුම සතුරාද වෙනවා. මොගානා ප්‍රබල මායාකාරියක් වගේම හරිම සරාගී යුවතියක් බවත් පුරාවෘත්තයේ සඳහන්. ඇයට ප්‍රේමවන්තයන් ගණනාවක් ඉඳලා තිබෙනවා. ඔබ දන්නවද පුරාවෘත්තයට අනුව මෝගන් මර්ලින්ගේ පෙම්වතියක් වෙලා ඉඳලා තියෙනවා. නමුත් පසුව ඔවුන් මායාව නිසා එකිනෙකා ගැටිලා තියෙනවා. හැබැයි මෝගන්ව මර්ලින් TV සීරීස් එකේදී වගේ ඝාතනය කළා කියලා පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ සඳහන් වෙන්නේ මෝගන් විසින් මර්ලින්ව ඝාතනය කෙරෙව්වා කියලයි. අංක 6. කවුද මේ මර්ලින් රංගපෑ නළු නිළියන්? කොලින් මර්ගන් මර්ලින්ගේ චරිතයට රංගනයෙන් දායක වුණා. කොලින් 1986 ජනවාරි පළමු වන දින උපන් අයර්ලන්ත ජාතික රංගන ශිල්පියෙක්. මර්ලින් TV සීරීස් එකේ රංගනයෙන් පසු ඔහු අති විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ විතරක් නෙවෙයි හොලිවුඩ් සිනමාපට කිහිපයකටත් රංගනයෙන් දායක වීමට ඔහු අවස්ථාව හිමි කරගත්තේ මර්ලින් TV සීරීස් එකෙන් පසුයි. කිං ආතර්ගේ චරිතයට පණපවුම් ලැබුවේ බ්‍රැඩ්ලි ජේම්ස් විසින්. 1983 එංගලන්තයේ උපන් බ්‍රැඩ්ලි සිනමාපට සහ TV සීරීස් ගණනාවකට රංගනයෙන් දායක වුණු සුප්‍රසිද්ධ නළුවෙක්. මොගානාගේ චරිතයට පණපවුම් ලැබුවේ අයර්ලන්ත ජාතික නිළියක් වූ කැටි මැග්‍රාත්. මර්ලින් තමයි ඇය රංගපෑ හොඳම රංගනය කියලායි වාර්තා වන්නේ. 2015 ජුරාසික් වර්ල්ඩ් සිනමාපටයේ නැයි චරිතයක් නිරූපණය කර මර්ලින් කතාවේ ආතර්ගේ බිරිඳ බවට පත්වන ගුණවීය චරිතය රඟපෑවේ එංගලන්ත ජාතික නිළියක් සහ ගායිකාවක් වන ඒන්ජල් කෝල්බි. ඇගෙත් හොඳම රංගනයේ වාර්තා වුණේ මර්ලින් කතා මාලාවේමයි. ගයස්ගේ චරිතයට පණපෙවූ ස්කොට්ලන්ත ජාතික රංගන ශිල්පියෙක් වන රිචඩ් විල්සන් නම් දැන් ටිකක් මහලුයි. ඔහු 84 වන වියේ තමයි ඉන්නේ. හැබැයි ඔහු තමයි මේ රංගන ශිල්පීන් අතර ජනප්‍රියම නළුව. ඔහු TV සීරීස් 35කට ආසන සංඛ්‍යාවකත් සිනමාපට 20කට ආසන සංඛ්‍යාවකටත් දායක වෙලා තිබෙන සුප්‍රසිද්ධ නළුවෙක්. ඒ වගේම ඔහු වේදිකා නටන නළුවෙක් කියලා වාර්තා වෙනවා. හැබැයි මේ සියලු දෙනා අතර ජනප්‍රියම නළුවා ලෙස සැලකෙන්නේ මෝඩ්රිඩ්ගේ කුඩා කාලයේ චරිත රඟපෑ ඒසා බටර්ෆීල්ඩ්. ඔහු සිනමාපට ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා වගේම ස්පයිඩර්මෑන් සිනමාපටයේ ස්පයිඩර්මෑන් චරිතය පවා වරක් තෝරා ගැනීමට නම් කර සිටින නළුවෙක් බවයි එංගලන්තයෙන් වාර්තා වන්නේ. අංක 5. මොගානා සහ මර්ලින් සැබෑ ලෝකයේ පෙම්වතුන්. මොගානා හා මර්ලින් TV සීරීස් එකේ විරුද්ධවාදීන් වුණාට ඔවුන් දෙදෙනා පුරාවෘත්තයට අනුව පෙම්වතුන් වෙලා ඉඳලා තියෙනවා කියලා අපි ඔබට කිව්වා මතකද? හැබැයි අහම්බෙන් හෝ මර්ලින් TV සීරීස් එකේ රඟපාපු කොලින් මෝගන් සහ කැටි මැග්‍රාත් මේ කතා මාලාවෙන් පසු පෙම්වතුන් බවට පත් වුණා. කැටි උපන් 1983. ඇය කොලින්ට වඩා අවුරුදු 3ක් වැඩිමත්. හැබැයි කැටි කියන්නේ හරිම සුරූපී නිළියක් වගේම කොලින් මෝගන් කියන්නේ ලෝකයේ පුරා කෙල්ලෝ පිස්සු වට්ටපු නළුවෙක්. මෙතන කලින් දැන හැඳිනගෙන තිබුණත් මර්ලින් හරහා තමයි ගොඩක් සමීප වෙලා තිබුණේ. 2010 වසරේදී තමයි මෙතන යාළු වෙලා තියෙන්නේ. හැබැයි 2016 වසරේදී කැටි හා කොලින් එන්ගේජ් වුණා. එව නැත්නම් විවාහ කිවිස ගත්තා කියලාත් වාර්තා වෙනවා. හැබැයි තාම මෙතන විවාහ වෙලා නැහැ. ඒ වගේම තමයි ආතර්ගේ චරිතයේ රඟපෑ බ්‍රැඩ්ලි ජේම්ස් සහ ඔහු මර්ලින් කතා මාලාවේදී වරක් විවාහ වීමට උත්සාහ කරන ප්‍රින්සස් එලේනාගේ චරිතය රඟපෑ ජෝජියා කිං අතරත් කලක් ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවයි වාර්තා වන්නේ. කොහොම වුණත් දැන් නම් එහෙම පළහැලවුවක් නැහැ කියලා තමයි අන්තර්ජාලය තුල සඳහන් වන්නේ.
අංක 4 මර්ලින් කතාවේ මකරා දැන් ජීවතුන් අතර නැහැ. මර්ලින් කතාමාලාවේ මර්ලින්ට උපදෙස් දෙන ඔහුගේ අනාගතය කියන මකරා ඔබට මතකද? ඔබ මේ කතාමාලාව බැලුවා නම් මර්ලින් ඔහුව මුදා හරිනවා කියලා ඔබට මතක ඇති. මේ මකරාගේ නම තමයි කිල්ගාරා. එතකොට කොහොමද මකරා ජීවතුන් අතර නැත්තේ කියලා ඔබට ප්‍රශ්නයක් ඇති. ඇත්තම මේ මකරාගේ චරිතේන හඬකවුරු ලැබුවේ එංගලන්තයේ ප්‍රකට රංගන ශිල්පියෙක් සහ හඬකැමින් ශිල්පියෙක් වුණු සර් ජෝන් වින්සන් හර්ට්. ඔහු සිනමාවට කරන ලද සේවය වෙනුවෙන් නයිට් පදවියෙන් පවා පිදුම් ලැබූ අති දක්ෂයෙක් කියලා කිව හැකියි. නමුත් හර්ට් අදවන විට ජීවතුන් අතර නැහැ. ඔහු 2017 වසරේදී මිය ගිය පිළිකාවකින්. මේ යන විට ඔහු 77 වන වියේ පසු වුණා කියලා වාර්තා වෙනවා. අංක 3 මර්ලින් අති ජනප්‍රිය කතාමාලාවක්. මර්ලින් රටවල් කීයක විකාශනය වුණාද කියලා ඔබ හිතන්නේ? ඇත්තටම මේ රටවල් 183ක විකාශනය වුණා. ලංකාවේ දෙවතාවක් විකාශනය වුණා කියලා ඔබට මතක ඇති. මර්ලින් ප්‍රධාන වශයෙන් රූගත වුණේ වේල්සේ සහ ප්‍රංශයේ කියලායි වාර්තා වෙන්නේ. මර්ලින් ටීවී සීරීස් එකට එළබුණු ප්‍රධාන චෝදනාවක් තමයි මේ නිර්මාණය සඳහා වියදම් කරලා තියෙනවා මදි කියන එක. මුල් කාලේ එපිසෝඩ්ස් වල කතාව ලස්සන වුණාට ග්‍රැෆික්ස් එහෙම තරම් ඉහළ මට්ටමක තිබුණේ නැහැ. ඒ වගේම තමයි මර්ලින් කියන හරිම සරල කතාවක් ලොකුවට හිතන්න දෙයක් මේ කතා මාලාවේ තිබුණේ නැහැ කියලා චෝදනාවක් එල්ලුණා. හැබැයි මර්ලින් සම්මාන ගණනාවකටම පස්සේ නිර්දේශ වුණා. ඒ අතරින් 2009 වසරේ හොඳම අලුත් මාලා නාටකයට හිමි ක්වික් ටීවී අවෝඩ් එකක්. 2011 වසරේ බෙස්ට් විෂුවල් ඉෆෙක්ට් සඳහා වන බ්‍රිටිෂ් අකඩමි ෆිල්ම් අවෝඩ් එකක් ජය ගන්න මර්ලින් සමත් වුණා. 2013 වසරේදී කොලින් මෝගන් හොඳම නළුවාට හිමි SFX සම්මානය දිනා ගන්න සමත් වුණේ මර්ලින් ටීවී සීරීස් එක නිසාමයි. ඒ වගේම තමයි මර්ලින් තව එපිසෝඩ් එකක් එනකන් එහෙම නැත්නම් තව සීසන් එකක් එනකන් ගොඩක් රසික රසිකවයන් බලන් ඉන්නවා කියලා අන්තර්ජාලය තුර සඳහන් කරනවා. අංක 2 මර්ලින් හා ડોක්ටර් හූ ටීවී සීරීස් දෙකේ ලොකු සම්බන්ධයක් තිබෙනවා. ડોක්ටර් හූ 2005 වසරේදී එංගලන්තයේ BBC නාලිකාව හරහා විකාශනය වුණු අති ජනප්‍රිය ටීවී සීරීස් එකක්. මේ මාලා නාටකය මර්ලින් නිර්මාණයට නළුලියන් තෝරා ගැනීමේදී මොඩල් එකක් ලෙස කටයුතු කළා කියලා වාර්තා වෙනවා. හැබැයි මේ සම්බන්ධ නිල ප්‍රකාශයක් කවුරුත් නිකුත් කළා නැහැ. හැබැයි ડોක්ටර් හූ මාලා නාටකයට රංගනයෙන් දායක වුණු නළුලියන් 37ක් මර්ලින් සීරීස් එකට යොදාගෙන තිබුණා. ඔවුන් අතර මර්ලින් සඳහා රංගනයට යොදාගත් කොලින් මෝගන්, ගොනවිය ලෙස රඟපෑ ඒන්ජල්, ගයස් ලෙස රඟපෑ රිචඩ් බීල්සන්, යූතර රජු ලෙස රංගනයෙන් දායක වූ ඇන්තනි හෙඩ් වගේම පර්සිවල් නයිට් ෆරයා ලෙස රඟපෑ ටොම් ඔපර්ද සිටිනවා. ඉතින් ATV සීරීස් එකේ හිටපු නළුලියන් 37 දෙනෙක් මර්ලින් ටීවී සීරීස් එකට යොදාගත් එක අහම්බෙන් සිදුණු දෙයක් වෙන්නත් බෑ. අංක 1 මර්ලින් ඇමරිකාවේ ප්‍රදර්ශන ඉතිහාසයට අලුත් සටහනක් එක්කලා. මර්ලින් එංගලන්තයේ නිර්මාණය වුණු ටීවී සීරීස් එකක් කියලා අපි ඔබට කලිනුත් මතක් කළානේ. ඇමරිකාව තුල වසරකට ටීවී සීරීස් අතිවිශාල ප්‍රමාණයක් නිර්මාණය වෙන නිසාවෙන් විදේශ ටීවී සීරීස් පෙන්වන්නේ නැති තරම් කිව්වොත් ඒ වැරද්දක් නෑ. කොහොම වුණත් එංගලන්ත නිර්මාණවලට ඇමරිකාවේ ප්‍රධාන ටීවී චැනල් වල ඉඩක් ලැබිලා තිබුණේ නෑ. අපි මෙතන රූපවාහිනී නාලිකා කියලා අදහස් කළේ කේබල් නාලිකා හැර ප්‍රධාන රූපවාහිනී නාලිකා කියලාත් මේදී ඔබට සඳහන් කළ යුතුමයි. වසර 30කට පමණ පස්සේ ඇමරිකාවේ විකාශනය වුණු එකම ටීවී සීරීස් එක විදිහට සැලකෙන්නේ මර්ලින් ටීවී සීරීස් එකයි. ඒ ලබාගෙන තිබුණු අති ජනප්‍රියත්වය ඇමරිකාව තුල ඒ ප්‍රදර්ශනයට හේතු වෙලා තිබුණා කියලාත් සඳහන් වෙනවා. මර්ලින් ඇමරිකාව තුල 2009 වසරේ ජූනි 21 වෙනිදා ඉඳන් හැම ඉරිදාවකම රාත්‍රී 8ට NBC නාලිකාව ඔස්සේ විකාශනය වුණා කියලයි අන්තර්ජාලය තුල සඳහන් වන්නේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.